ආන්ටි අසංක මගේ එනවා ඇතිනේ. එයා එනකන් ඉඳලා කියනන්නේ හොඳ. මොකද මගෙන් අහයි මමෝනේ උත්තර දෙන්න ඕනේ. හොඳක් කියන්න මොනවද ඔයා කරලා තියෙන හොඳ? ඔයා හිතනවද මං ඔයාව විශ්වාස කරයි කියලා? ඔයා මං හිතපු ළමයා නෙවෙයි මනෝජ්. කෑම් චොරිය ආන්ටි. අසංක කියන මගේ හොඳ ඔයාද? මට එයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. කවදාවත් හොඳම යාළුවෙක් තමන්ගේ යාළුවා වැරදක් කරනකොට අහක බලාගෙන ඉන්නේ. මම හිතුවා ඔයා අසංකව බලාගනි කියලා. බලාගෙන ගියාම ඔයයි මේ විනාශයට මුල. දැන්වත් මට කියනවද කවුද අර කෙල්ල කියලා? මන් දන්නේ ආන්ටි. ඔය මහා නරක ළමෙක් මනෝජ්. අයින් වෙනව ඔතනින් මට යන්න. Good morning, sir. Good morning. What in? You think කොහමද ප්‍රශාන්ත? මේ දවස්වල නම් ටිකක් කරදරයි සර්. දැන් නම් මේ බිස්නස් කරන්න බැරි තරමට වැටලා තියෙන්නේ. ඉතින් දැන් තමුසේ බිස්නස් නවත්තලා දාන්නද හදන්නේ? එහෙමම නෙවෙයි සර්. එනකොට පොඩි වෙනසක් ඇති වුණොත් හොඳයි කියලා දෙනවා. දැන් මේ පොලිසියත් එක්ක පරිස්සමට කතා කරනවා ටික. මේ තමයි දැන් යනවා. ගිහිල්ලා සතියකින් එනවා. අනිත් එක මීට පස්සේ මාව හම්බෙන්න මෙහාට එන්න එපා. දැන් මගේ දුවත් මෙහි ඉන්නේ. එන මං ගිහින්. මේ මිනිස්සයා මට හොඳට දැකලා පුරුදු. ඒ මං දන්න කෙනෙක්. මේ දන්සලකට ආධාරයක් இல்லන්නේ. මහා මැරේක් වගේ. දන්සල් දෙන්න ඔයගේ මිනිස්සුද? ඒ මාරි. ඔය දන්සල්, පන්සල්. ඔය සේරම ඉතින් අපිට තමයි. මොකද ඉතින්. ඕවට යහපත් අය ඉදිරිපත් වෙලා ආධාර කරන්නේ නෑනේ. මට හොඳට දැකලා පුරුදුයි මිනිස්සු. ඒ මාලි. මම ඔයාලට එකක් කියන්න. ඔයා පොඩ්ඩක් කටපියාගෙන ඉන්නවද? මං කැමති නෑ මගේ වැඩවලට කිසිම කෙනෙක් ඇඟිලි ගහනවට. ඇයිවා ඩැඩිට මේකෙන් නොකිව්? ඔයා දන්නවනේ ගර්ල් කවුද කියලා. මට ඒ ගර්ල් කවුරුණත් වැඩක් නෑ යහන්. මට ඒ ගර්ල් එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අසංකත් එක්ක. අසංකයි මට චීට් කරේ. ඒකට ඒ ගැහැණු ළමයා මොනවා කරන්නේ? අනික ඇයි අපි ඒ ගර්ල් ගැන වද වෙන්නේ? නර්මී, ඔයා හරියට තාම මේ රටේ පය ගහලා නෑ. මාත් මෙහෙට ආපුවට ඔය විදිහට හිතුවා. හැබැයි මට ඒ දේවල් වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ දේවල් වෙනස් කරන්න සිද්ධ වුණේ සඳුරු නිසාද? සඳුරු නෙවෙයි. මේ හැම කෙනෙක්ම වෙන විදිහකට වැඩ කරන්නේ. සඳුරු මගේ හතුරෙක් නෙවෙයිනේ. එක අතකට සඳුරු මගේ යාළුවෙක්වත් තරහකාරයෙක්වත් නෙවෙයිනේ. ඔයා කියන්නේ මට පූර්ණිමා ගැන සේරම විස්තර කියන්න කියලා?
අසංක මට කරා වගේම කවදාහරි ඔය පූර්ණිමාටත් කරයි. මට පේන හැටියට අසංකත් හරියට ඔයා වගේ සේරම පිරිමික වගේ. ඔකේ ඔකේ ඔකේ. මට ඔයාගෙන තීරු ගන්න පුළුවන්. මෙච්චර ප්‍රශ්න වෙලා ඔයා මං ගැන කාටවත් කිව්වේ නෑනේ. මම පුළුවන්ගේ ප්‍රශ්න වුණත් කාටවත් නොකියන එක ගැන මට තීරු ගන්න පුළුවන්. හැබැයි ලර්මි ඔය දේවල් ලෑය ළඟදිම දැනගන්න. ඔයා හිතන්නේ අසංක කියයි කියලාද? කවදාකවත් නෑ. මට පිස්සු. ඒයි කියනව නෙවෙයි. ඔයාගේ ඩැඩී ගැන ඔයා තාම හරියට දන්නේ නැහැ. මේ වෙනකොට අපි දෙන මෙතන ඉන්නවා කියලා එයා දන්නව ඇති. ඒකයි මම මීට් වෙන්න බය. ඔයා මොනවද යහන් අපේ ඩැඩී ගැන කියන්න හදන්නේ? නෑ නෑ නෑ. මම කියන්න හැදුවේ එයාගෙන් දෙයක් හංගන එක ලේසි නෑ කියන එක. ඔයාට පිස්සු. අපි දෙන්නගේ අතර සම්බන්ධයක් තිබුණයි කියලා ඩැඩි දන්නේ නැහැ. අපි හීන කාලේ එකම කාමරේ එකට ජීවත් වුණයි කියලා ඩැඩි දැනගත්තොත් එහෙම මොනවා වෙයිද? තියෙතිනම් මට ඔක නවත්ත ගන්න. මේ වගේ බයිගුලි. මට සමාවයන්කු මන් දන්නවා මේ ගොඩාක් කාලයක් හංගගෙන පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ වුණාට මෂන් අඩු ගානේ පූර්ණම එයාගේ අප්පච්චිට මේක කියනකන්වත් අපිට ඉවසන් ඉන්න වෙනවනේ. ඔබ දන්නවනේ අම්මා ගිහලා එතන කෑ ගැහුවොත් එහෙම සේර විපරයි. මට තේරෙනවා ඔබ කියන එක. වෙනවට මට තවත් මෙහෙම ඉන්න බෑ. මම වෙන රස්සාවක් හොයා ගන්න. පිස්සු කෙනෙක් නේද ඊටපස්? අපිට විකාරද? මට මෙතන ලස්සාව නැතිනක මම බලන් ඉඳී කියලා ඔබ කොහොමද විශ්වාස කරන්නේ? මම දැක්ක අවදාගත් වෙන්නේ නැහැ. නෑ. මං අයින් වෙන්නේ නැතුව ආන්ටිගේ මූණ බලන්න බැරි හින්දා. හරි හරි මං ඒක අම්මට තේරුම් කරලා දෙන්නම්. ඒක මගේ වරදක් නේ. ඔබ තව සතියක් ඉවසපන්. බලමුකෝ වෙනද? සංකයගේ අක්කගේ කතාව මාමට කියන්නද? ඔබන් ඒත් ඉතින් මංවත් අක්කවත් අප්පච්චිගේ මූණ බලාගෙන කොහොමද ඕක කියන්නේ? මං කියන්නද? අපි ඕක අපේ අම්මට කියමු. ඊට වැඩිය හොඳයි අර හන්දියට ගිහිල්ලා ගමට වැහෙන කෑ ගහලා කියනවා. නැන්දගම දෙවනත් කර. ඕක ඔච්චර හිතන්න දෙයක් නෑනේ. අපි දෙව් අයියට කියමු. මාත් ඕක නම් හිතුවා. ඒත් අපිට යාට කියන්න බැහැනේ. ඕනම් ඉතින් මං ඒ වැඩේ ගන්නට කළා දෙන්න. මෙයා දැම්ම මෙයාගේ අයිතිකාරය වෙලා වගේ. එහෙම තමයි. එයා තමයි දැන් කමින් වනමාලයා. මට සයිට් එකෙන් ඇහුණා අම්මලා ඔය ගැන කතා කරනවා. නංගි ලේසියෙන් ගිනස් පොතේ ආයි වගේ. බැරි වෙයි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි. ඉබ්බා දියේ දානකොටම මැරෙයි කිව්වලු. හැබැයි ඉතින් ආයෙත් හතුරෙක් කැවුවා. ඒ කවුද? අර අතුරු දහන් වුණ සීනි තේකොළ ආදර. ආපහු පටන් ගන්න වෙයි වගේ. අයියට ජයනිත්තිව හම්බෙලා. ඒ වුණාට අපි SMS කරන්නේ දේව්වයි.
ඒයිති මහජනමත ඇහුවොත්න. දැකල නං හුරුයි. මට මේ මතක නැති වෙනවනේ. ඔයා කවුද? මං ජයනෙත්ති. අර සුසන්ත මහත්තයා ගෙදෙට්ට යන්න. සුසන්ත මහත්තයා? කවුද මේ අහල පහල එහෙම නමක් තියෙන කෙනෙක්? මට මතක නෑනේ. අර ඉංග්‍රීසි ගන්නන මහත්තයා කන්නාඩි දාන්නේ. අපට සිරිගජ සිකිලින්තියන් තියෙන්නේ අපේ ඉංග්‍රීසි එක්කම මහත්තයනේ. දෙන්න හවු ඩු 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 ඩු. මමත් වැඩ කරන්නේ ඒ කම්පැනියේ තමයි. මේ හෙඩ් ඔෆිස් එකේ. මේ මොන ඔෆිස් එකක් ගැනද මේ කියන්නේ? ඇයි ජොබ් එක හොඳ නැද්ද? ඔයා නේද එහෙ වැරද්ද ගත්තේ කඩේ යන්න? මේ ලැජ්ජ වෙන්න එපා. මමත් කරන්නේ ওই ජොබ් එකම තමයි. තමුසෙට විකාරද? මං සුසන්ත මහත්තයාගේ යාළුවෙක්. ඒ මහත්තයාගේ නංගි බඳින්න ඉන්නේ මම. අපි හිම කියන්ට එපැයි. සොරි ඈ. දැන් මාත්‍යා මේ මඩු මල්ලක් උස්සගෙන කොහෙද යන්නේ? ගෙදර යන ගමන්ද? මම මේ ගෙදරට යන ගමන්. කෑනු ළමේ බලන් යනකොට එකම යන්න හොඳ නෑනේ. අපුචි හොඳ වෙලාවට මාව මුලිච්චුනේ. එයා ඔය තුන පහ කරවල වලට කැමති නෑ. එයා කැමති චොකලට් වලට. මහත්තයාට හරියට තේරුමක් නෑ වගේ නේද? හරිද? මේ වගේ ගමනක් මම මේ යනවාමයි. හරි හරි පුස්ලව්. කෝඩුකාරයනේ. මේ කිසි දෙයකට බය වෙන්න එපා. ඕක පැත්තක දාලා චොකලට් එකක් අරන් යන්න. ඒකට කමක් නැද්ද? අනේ මන්ද. ඔය වගේ දේවල් වලට වේදන් කරන සල්ලි අපරාධ. ගෙදරකට යනකොට පලක් ඇති දෙයක් ගෙනියන්න ඕන. ඒ වුණාට කෙල්ල හිතයි ඕවා ගෙනිච්චොත් දුම් කෝච්චියක් එනවයි කියලා. හරි. දැන් එතකොට මේකට මොකද කරන්නේ? ඕක මෙහෙන් තියලා යනකොට අරන් යන්න. මේ දැන් දෙන්න මගේ ගාස්තුව. මොන ගාස්තුද? ලව් ටියුෂන් ගාස්තුව. දෙන්න. මහත්තයෝ ආයි ඕන වුණොත් එන්න. මරි මරු වෙන මොනව උගන්නන්නද? ලව් ගුරු උංගි. සොරි ඈ. හෙලෝ හේමාලි, මම සන්ධ්‍ය. හානේ සන්ධ්‍ය, වා කොහෙද ගිහිල්ලා හිටියේ? මම අසංකව හම් වෙන්න වත්තට ගියා. ඔයා කොහොමද දන්නේ මම ගෙදර නැහැ කියලා? මං ආවනේ ඔයා බලන්න. ගෙදර කවුරුත් හිටියේ නැහැ. ගිහි වහලා තිබුණා. මම නැතුව මෙහි කවුරු ඉන්නද හේමාලි? මොනව තිබුණත් ඇයි හේමාලි මට තනි වෙලා කියලා මට දැනෙන්නේ? මට මහා පුදුම තනිකමක් දැනෙනවා හේමාලි. ඇයි අසංග? එයා ගැන මොනවා කියන්නද හේමාලි? මට ඔයාව හම්බෙන්න ඕනේ. මට මහා තනිකමක් දැනෙනවා. මට මෙහි වෙන කවුරුවත් නැහැ හේමාලි. ඔහොම ඉන්න. මම පෑයෙන් එනවා. හොඳයි. Thank you. උංගි කොහෙද බං යන්නේ? අනේ අම්මපා බෝ හොයාගන්න තියෙන අමාරුවක් ඈ.
හප්පුච්චේ විදාරච්චිලා මේ තියෙන ප්‍රශ්න විසඳන්න ගියාම තියෙන කාල වේලාව මදි නෙව. අර මොකද? ඒ පාර කාටද ගිනි ගෙඩියක් දුන්නේ? අනේ ඒ වගේ අසප්පුරුස වැඩ මගේ ළඟ තියෙනවයි. මේ අන්න අර සඳුනි ස්කෝල් නෝන බලන්න. ආයිත් කවුද යනව එනවලු. හැබැයිට ඒ පාර මොකද? අනේ හැබැයිට මේ අපේ නංගිලත් කරන වැඩ කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මිනිස්සුත් එක්ක කතා බහ කරගන්නවා. මට වෙලාවකට මේ අපේ අය ගැනත් බයයි උන්කි. ඒගොල්ල ගැන මොකකට බයන්නේ? ඔය ඇසට ඉන්නේ. ඕයි තින් උන්ගි කොහොම කොතන කොයි විදියට කෙරේද කියලා කවුද දන්නේ? හැබැයිම කවුද මේ නාදය? ඔය ජයනෙත්තිද කවුද කියලා මහත්තයෙක්ලු. මේ ජයනෙත්ති මිනිහ ආයි පාරක් ඉන්න පටන් අරගෙන. අනේ මන්ද මේ පාර මොනවා කරගනීද කියලා. හරි දස්සයිලු කඩේ යන්න. හරි අර පිරිමැස්බලු මේ අපුරුවට කරෝල තෝරන වැ කියන්නේ. මන් දවසක් විදාරච්චිලා පස්සෙන් ගියා. මුළු පාරම කරෝල ගඳ. මේ නිකන් කටකඩිච්ච කතා නුගේ හිටපන්. අපිට වැඩක් නැහැනේ ඔය අනුන්ගේ කුණු කරෝල. මං ඉතින් බොරුවක් ඇකිවි. මං දන්න දෙන්නේ නැව. හෑ. හානේ මේ අයියනේ මොකද බරට මුස්සගෙන මහන් සිත් ඇතිනේ කොදෙල් මං කර හනේ නෑ මම මේ බර ටික ගත්තේ අපේ ගෙදර ඔයා කඩේ යන ගමන් දායි හනේ නෑ මෙහෙටමයි ආවේ එක්කෝ මං ගෙදර යන ගමන් බට්ටියක් ගන්න මේ ගරන් තියන්නේ සෝරි ඈ කොදෙල් අර මනුස්සයෙක් කිව්වේ සෝරි කියලා නේ. ඒ කියන්නේ ඔයාට උංගිව හම්බ වුණාද? හම්බ වුණානේ. මොනවද කිව්වා? මගේ ඔළුව තාම විකාරයි. ඔයින් ගිහින් පාර හොයාගෙන ආව ඇති. හරි හරි. අම්මා ඉන්නවා. යංගිල. මේ මම ඔයාලට චොක්ලට් එකක් කියනවා. උංගිත් ඉඳලා ඉඳලා හොඳ වැඩ කරනවා. සෝරි ඈ. මොකද මේ මග බලාගෙන මොකද ප්‍රශ්නේ? ඕතින් ප්‍රශ්නයක් නෑ තමයි. දන්නේ නැති මේ අම්මගේ ප්‍රශ්න. මං යාට කියන්නද ඔයා කවුද කියන එක? වා අපච්චිට කිව්වද? මං කොහොමද අපච්චිට කියන්නේ? නංගි මොනාරි කල්ලේක අපච්චිට කියයි.